කටයුතු කරන බව ඉතාම පැහැදිලිව පෙනී ගිය. විශේෂයෙන්ම අම්පාර සිද්ධියෙන් පසුව ඒ වගේම ඊට කලිනුත් විවිධ කණ්ඩායම් ජාතීන් අතර ගැටුම් ඇති කරමින් රටේ කලබලකාරී තත්ත්වයක් ඇති කරන්නට සැලසුම් ගතව කටයුතු කරන බව ඉතාම පැහැදිලිව සාක්ෂි එක්ක අද කාටත් හොඳටම තේරෙනවා. දිගන ප්‍රදේශයේ සිදුවෙච්ච අවාසනාවන්ත සිදුවීමේදී මුස්ලිම් තරුණයෝ කණ්ඩායමක් සිංහල තරුණයෙකුට පහර දීම සඳහා සියලු දෙනාම ඒ ප්‍රතික්ෂේප කරන සිද්ධියක්. ඒකට මේ රටේ සාමාන්‍ය නීති අනුව ඒ වැරදිකරුවන්ට උපරිම දඬුවම දීම නීතිය හරහාම කර යුතු දෙයක් කියන එක ඒක සිංහල මුස්ලිම් ද්‍රවිඩ කවුරුත් අනුමත කරන දෙයක්. ඒ නිසා ඒ වාගේ ඇතිවෙච්ච සිද්ධියක් අරගෙන කණ්ඩායම් වශයෙන් සංවිධානාත්මකව යම් දේශපාලන කණ්ඩායම් එකතු වෙලා මුළු සමාජයකටම පහර දීම ප්‍රතික්ෂේප කර යුතු දෙයක් කියලා මම හිතනවා. මුස්ලිම්වරු සියලු දෙනාම ඒ එක තරුණයෝ 3-4 දෙනෙක් කරපු දෙයට පලි නැහැ. එදා ඒ මුස්ලිම් ප්‍රජාවත් ඒක ප්‍රතික්ෂේප කරා. ඒ නිසා මෙහෙය යම් පිරිසක් ගිහිල්ලා ඒ ප්‍රදේශයේ ගම්මුන්ම නෙවෙයි ඒ ප්‍රදේශයේ පන්සලේ නායක ස්වාමින් වහන්සේ ප්‍රධාන ආගමික නායකයන් මුස්ලිම් ප්‍රජාවේ ප්‍රධානීන් එක්ක එකතු වෙලා සාකච්ඡා කරලා මේ ප්‍රශ්නය විසඳන්නට නායකත්වය අරගෙන එහි සමගිය ආරක්ෂා කරන්නට කටයුතු කරපු වෙලාවේදී පිට සංවිධානාත්මක කණ්ඩායමක් ගිහිල්ලා එතන ජාති වාදී ප්‍රශ්න ආයේ ඇති කරලා කණ්ඩායම් අතර පහර දෙන සැලස වැඩපිළිලක් ක්‍රියාත්මක කිරීමෙන් ඔප්පු වෙන්නේ අනිවාර්යයෙන්ම මේක පිටිපස්සව දේශපාලන සංවිධානයක් ඒ වගේම සංවිධානාත්මක කණ්ඩායමක් මේක මෙහෙවනවයි කියලා. එහි නිසා විශේෂයෙන්ම මේක දිගටම තිබුණු සිංහල බෞද්ධ ජනතාවත් එක්ක මුස්ලිම් සමාජයේ තිබුණු සමගිය මේ ඊයේ පෙරේදා සිට තිබුණ එකක් නෙවෙයි රජ කාලයේ සිට තිබුණු සම්බන්ධයක්. සරත් අමනුගම ඇමතුමා කිව්වා වගේම කාලයක්ම රජ කාලයේදී විශේෂයෙන්ම වෙහෙර විහාරස්ථානවල් අවට මුස්ලිම්වරුන්ව පදිංචි කරා. ඒ වගේම ඒ කාලේ විශේෂම රජවරුන්ගේ ළඟම විශ්වාසවන්ත කණ්ඩායමක් හැටියට එයාලව පදිංචි කරා. ඒ ඉතිහාසෙත් එක්ක ඒක තවත් ශක්තිමත් වෙලා තියෙනවා මිසක් ඒක දුර්වල වෙලා නැහැ. කිසිම දවසක මුස්ලිම්වරු මේ රටේ ස්වෛරීත්වය පිළිබඳව ප්‍රශ්නයක් ඇති කරේ නැහැ. ඒකීය ශ්‍රී ලංකාවක් ගැන ප්‍රශ්නයක් ඇති කරේ නැහැ. මේ රට වෙනුවෙන් ඒකීය ශ්‍රී ලංකාවක් වෙනුවෙන් පෙනී හිටියා. ඒක ජාත්‍යන්තරයේදී ශ්‍රී ලංකාවට ජනීවාවල ප්‍රශ්නයක් ඇති වෙනකොට එයාලා එදා රට වෙනුවෙන් එතන ප්‍රකාශ කර රටේ පැත්ත ස්ථාවරය ගත්තා. ඒක තමයි අපේ තිබුණු සම්බන්ධය. එතකොට ඒ වගේ සම්බන්ධයක් කඩාකප්පල් කරන්න තමන්ගේ දේශපාලන අරමුණු පටු අරමුණු ඉලක්ක කරගෙන කටයුතු කරන කණ්ඩායමක් අද මේ රටේ දේශප්‍රේමීන් කියලා කතා කරනවා. අද මේ රටට ලොකු හානියක් සිදු කරගෙන යනවා දැන් මේ ක්‍රියාවල් වලින්. එනිසා එක එක මිත්‍යාවන්වල හිර වෙන්නේ නැතුව මේවා එක එක වැරදි ප්‍රචාර මඩ ගැසීම්වල වැරදි තොරතුරු Facebook වලින් ඒ වගේම සමාජ මාධ්‍යයෙන් විවිධ වැරදි අර්ථකථන දෙන එක අද අපි හොඳටම දන්නවා. එනිසා මේ තුල අද මේ රටේ ඊයේ පෙරේදා ඇතිවෙච්ච සිද්ධීන් පිළිබඳව අපි කනගාටු වෙනවා. රජයක් හැටියට ඒ වගේම පක්ෂයක් හැටියට මුස්ලිම් ප්‍රජාව අද වෙනතුරු මේ රටේ රට වෙනුවෙන් හැම වෙලේම තමන්ගේ කැපවීම දායකත්වය ලබා දීලා තියෙනවා. ඊයේ පෙරේදා මේ සිද්ධීන් ඇති කරන මේ පුද්ගලික න්‍යායපත්‍රයක් තියෙන ඇතැම් කණ්ඩායම් මුස්ලිම් දේවස්ථානවලට පහර දීලා මුස්ලිම් ව්‍යාපාරවල් වලට පහර දීලා ඒ වගේම විවිධ අහිංසක මිනිසුන්ට පහර දෙමින් යන වැඩපිළිවෙල අපි තරෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මම ඒ වගේම මේ අවස්ථාවේදී කියන්න ඕනේ මේ වෙනුවෙන් විශේෂයෙන්ම බෞද්ධ බහුතර බෞද්ධ ජනතාව අද මේක ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම එයාලා ඒ මුස්ලිම් ප්‍රජාවට ලබා දෙන ශක්තිය මේ රටේ සියලු දෙනාම එකට ජීවත් වෙන වැඩපිළිවෙලට දෙන දායකත්වය පිළිබඳවත් මේ වෙලාවේදී එයාලා මුස්ලිම් අයට දෙන රැකවරණය පිළිබඳව ඇත්ත වශයෙන්ම අපේ ස්තුතිය පුද කරන්න ඕනේ. මේ වෙලාවේදී
මේ වැඩපිළිවෙල කෙලින්ම මෙහෙවීම. මේක ඉන්නේ යම් කිසි කණ්ඩායමක්, ඒ කණ්ඩායම දේශපාලන වශයෙන් න්‍යායපත්‍රයක් අනුව කටයුතු කරනවා කියන එක පැහැදිලිව පෙනී යනවා. මේක සාමාන්‍ය ජනතාව හරහා වෙන සිද්ධියක් නෙවෙයි කියන එක පෞගිය දිනවල පෙනුණා. පිටින් කණ්ඩායම් ගෙනල්ලා සංවිධාන කරන එක. ඒ වගේම මාධ්‍ය හරහා හෝ විවිධ ක්‍රම තුලින් ජනතාව ප්‍රකෝපය කිරීම සහ ගම්බල ගිහිල්ලා ඉන්න අහිංසක මිනිස්සුන්ව මේකට සම්බන්ධ කරන්න උත්සාහ කිරීම, සමහර දේශපාලන කණ්ඩායම් තමන්ගේ නිවෙස්වල ඉඳගෙන මේවා මෙහෙවීම දැනට අපට තොරතුරු ලැබෙනවා. ඒ නිසා අපිට පේන්නේ මේක කෙලින්ම එක් කණ්ඩායමක් විසින් කරන වැඩක් කියන එක. ඊයේ හවස ජනාධිපතිතුමා අගමැතිතුමයි විශේෂයෙන්ම අපි කැබිනට් මණ්ඩලයෙන් පසුව හමු වුණ අපේ ඇමතිවරුන්ව. එතනදී ඔවුන් දෙදෙනා අපට ප්‍රකාශ කරා මේ සඳහා ත්‍රිවිධ හමුදාවයි පොලිසියත් එක්ක සාකච්ඡා කරලා මේ රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට, නීතිය හරහා මේ රටේ සාමය ඇති කිරීමට සියලුම පියවර ගන්නවයි කියලා. ඒකට අවශ්‍ය අපේ ව්‍යවස්ථාව තුළ තියෙන සියලුම ඒ බලය පාවිච්චි කරමින් මේ රටේ නැවත සාමය ඇති කිරීමට සම්පූර්ණ ක්‍රියාමාර්ග ගන්න බව ජනාධිපතිතුමායි අගමැතිතුමායි ප්‍රකාශ කරා. අපි විශ්වාස කරනවා රජයක් හැටියට ඒක අපේ වගකීමක්, යුතුකමක්. ඒ නිසා ඒ සියලුම ජන කොටස් වලට මේ රටේ ජීවත් වෙන සෑම පුරවැසියෙක්ගේ ආරක්ෂාව රජය විසින් තහවුරු කිරීමේ කටයුත්ත හරියට ක්‍රියාත්මක කරන්න රජය තීරණයක් අරන් තියෙන බව මේ අවස්ථාවේදී මම ප්‍රකාශ කරනවා. ස්තුතියි.